ජීවමානවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දවසේ අලංකාර වූ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පානක් ඔබගේ මාවතට එළියක් වෙන්න යනවා. ශුද්ධ බයිබලයේ ශුද්ධ මතේව 18 වන පරිච්ඡේදයේ 19 සහ 20 පද. ඔබට බොහෝම සමීප පද දෙකක්. පොළවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමන් ඉල්ලන යමක් ගැන එක්සිටවන්නෝ නම් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය. මක් නිසාද දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ මාගේ නාමෙන් යම් තැනක රැස්ව සිටින්නම් මම එතන ඔවුන් මැද සිටිමි කීසේක. ආමෙන්. හාලෙලූයා. පොළවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමන් නිල්ලන යමක් ගැන අපි යම් කාරණාවක් ගැන දෙදෙනෙක් තුන්දෙනෙක් එක්සිටලා උන්වහන්සේට යාඥා කරනකොට ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය. ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේ එම කාරණාව ගැන සපලත්වයේ ඔබට දෙන්න යනවා. කොහොමද ඒ මක් නිසාද ඇයි එහෙම කිව්වොත් දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ මාගේ නාමෙන් මොන නාමෙන්ද යේසුස් යන නාමයෙන් යම් තැනක රැස්ව සිටීනම් යම් තැනක යේසුස් යන නාමෙන් කියලා යාක්ෂා කරනවා නම් මම එතන ඔවුන් මැද සිටිමි කීසේක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ දෙදෙනෙක් තුන්දෙනෙක් එකතු වෙලා යාඥා කරන ස්ථානයේ මැදේ වැඩවසමින් සිටිනවා. හාලෙලූයා. මම එතන ඔවුන් මැද සිටිමි කීසේක. එවිට ඔබ යේසුස් යන නාමයෙන් එක්සිට් භාවයෙන් ඔසවන යාක්ෂාව ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගෙන් එක්සිටේ ඉල්ලන කාරණාවට උන්වහන්සේගෙන් ඔබට පිළිතුරු ලැබෙන්න යනවා. හාලෙලූයා. ඉල්ලන යමක් ගැන එක්සිට් වෙනවා නම් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය. හාලෙලූයා. එහෙනම් ඔබේ පවුල රාත්‍රියේ උදෑසනේ අත්වල් බැඳගන්ට අම්මා තාත්තා දුව දරුව එකතු වෙන්න ඔබ දෙදෙනෙක් තුන්දෙනෙක් එකතු වෙලා ස්වාමින් වහන්සේගේ අභිමුඛේ යාක්ෂා කරන්ට ඔබ එක්සිට් වෙන කාරණාව යේසුස් යන නාමෙන් ස්වාමින් වහන්සේට ඔසවනකොට ඔබ මැද්දේ ක්‍රියා කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ කරන කොටගෙන ඒ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔබත් මමත් ලබා ගන්නට යනවා. හාලෙලූයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. හාලෙලූයා. උන්වහන්සේ යහපත්, උන්වහන්සේ බලවත්. ඔබ යම් කාරණාවකට එක්සිට් වෙනකොට ඔබේ පවුලත් එක්ක, ඔබේ සභාවත් එක්ක, ඔබේ යාළු හිත මිතුරාදීන් එක්කලා ඔබ යම් කාරණාවක් ගැන එක්සිට් වෙලා යාක්ෂා කරනකොට අපමැද්දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලය ක්‍රියා කරනවා. එපමණක් නොවේයි, ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේගෙන් ඒවට ප්‍රතිඵල ලැබෙන්නට යනවා. හාලෙලූයා. එසේනම් ඔබ පුරුදුවෙන්ට ඔබේ නිවස තුල, යහළු හිත මිතුරාදීන් තුල, සබත් දවස තුල ඔබගේ ඒ ඔබට හැකි කුමන හෝ ස්ථානයක්, ඔබගේ ගෘහ ශෛල යාක්ෂාවක් හෝ වේවා, කුමන ස්ථානයක හෝ වේවා, ඔබ එක්සිට් වෙනකොට කාරණාවක් සම්බන්ධව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලය ක්‍රියා කරනවා පමණක් නොවේ, මැද්දේ ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේගෙන් ඔබට පිළිතුරු ලැබෙන්නට යනවා. හාලෙලූයා. ප්‍රේමවන්ත දෙවි පියාණන් වහන්ස අද දවසේ මේ දරුවන් එක්සිට් කමින් යුතුව ස්වාමිනී යම් තැනක දෙදෙනෙක් තුන්දෙනෙක් එකතු වෙලා ඔබ වහන්සේගේ ඒ යේසුස් යන නාමයට යමක් බාර කරන කල ඔබ වහන්සේ මැද්දේ වැඩවසමින් ආශිර්වාද කරන්ට පියාණනි ස්වාමිනී ස්වර්ගයේ වැඩවසන මගේ දෙවියන් වහන්ස ඒ කාරණාව උදෙසා පිළිතුරු ලබා දෙමින් ආශිර්වාද කරන්ට කියලා මෙන්න ඔබගේ උතුම් දෑතට බාර කරන කැප කරනවා එකම ගැලවුම්කාර මැවුම්කාර නාසරතියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති බලවන්ත වූ ඒ ශුද්ධ වූ නාමයෙන්. ආමෙන්. ඔබට වාසනාවන්ත
සුබම සුබ දවසක් වේවා. ජේසු පිහිටායේ.